අපි බටඟරංස්සරහටය දැන් ගුත්තිල කා්‍යය කවිටික කතා කරන්න කලින් ඇතර මේ ගුත්තිල කාව ගැන යම්මට්ටමකට උගල්ලන්ට කියල දනුණනි කරුන් ටිත්ති නොම ටික ශුක්්ටක් ඉස්සල්ලාම කතා කරන්න බලාපපුරොත්වෙඉන්න දැන් අනුරාධපුරෙන් පටන්ගත්තහම ලංකාවේ සාහිත්‍ය යුගටික ඒ සාහිත්‍ය යුගටික ඉස්සරහට ගලාගෙන යද්දී අනුරාධපුර හොළොන්නරුව ඊට පස්සේ ගඹදනිය කුරුණෑගල ගම්පොල ඊට පස් නුවර යුගයේ ඊට පස්සේ ඇවිල්ලා සීතාවක පැත්තරෙනවා ඕමොහම ඇවිල්ලා හොමරි කෝට්ට යුග එනවනනි. එතකොට මේ කෝට්ට යුගයට සාහිත්‍ය වලිය එහෙමනත්ත සාහිත්‍ය යුගටික පරිවර්තන වනාට පස්සේ ඇත්තනමො කෝට්ටේ යුගයේදදි ගොඩාක් සාහිත්‍යකරු. ඒ කෝට්ටේ යුගයේ ජීවත්ත එච්ච සාහිත්‍යකරුවෝ විශේෂයෙන්ම ඒගොල්ලො ලියන්න ගත්තේ පද්ද නිර්මාණ. පද්‍ය නිර්මාණ තම ඒගොල් ියනගත පද්්‍ය ග්‍රාන්ත. හරිද ඒ පද්ධ ග්‍රන්ථවලට ඒ ගොල්ලෝ පාදකරගත්තා නැත්තන් ඒගොලො ප්‍රස්තුත කරගත්තා මොන කතාදළමයි ජාතක කතා. ඒගොල්ලෝ ජාත කතා ප්‍රස්තුත කරගත්තා. ජාත කතා ප්‍රස්තුත කරගෙන තමයි. ඒගොල්ලො තමන්ගේ නිර්මාණ රචනා කරන්න ගත්තේ උදාහරන්න ඇක විදර මම කිව්වොත් එහෙම. දාහරණයකදනම කිවොත් එ හෙම දැන්වය අපි ගත්තොත් ව සස්ස කියන ජාතකය පදනම් කරගෙන ලියවුුණා සසදා කව හරිද සස ජාතකය පදනම් කරගෙන සස ජාතකය පදනම් කරගෙන සසදා කව කියන ග්‍රන්ථය රචනාාව වුණ ඒවගේ මගේ වීම ඔලු දටක් තා හිටමහිට නම මේ එකට්ි තම එඩ නිසා ඉට පස්සේ කුස ජාතකය පදනම් කරගෙන කවු සිලමෙන රචනා කර කුස්ස කියන ජාතකය පදනම් කරගෙන කවු සිලමෙන රශනා කර හරිද කුස ජාතක පදනම් කරගෙන කවුසිලමිෙන රශනා කර ඒවාගේ තමයි සත්තු පත්ත ජාතකය පදනම් කරගෙන සත්තුබත්ත ජාතකය පදනම් කරගෙන හරි සත්තුබත්ත ජාතකය පදනම් කරගෙන කා්‍යෂයකර රචනාවන කාවිෂේර කා්‍යශයකරය රශන වුණ ඒ වගේ තමයි සස ජාතකය පදනම් කරගෙන සසදාකාව රචන වන කුස ජාතකය පදනම් කරගෙන කවුසිලුමට රචන සත්තුබත්ත ජාතකය පදනම් කරගෙන කාවිශයකය රචනාවන ඒ වගේ ගුත්තිල ජාතකය පදනම් කරගෙන ගුත්තිල ජාතකය පදනම් කරගෙන ගුත්තිල කාවේ රචනාාවන්න ගත් බුද්තිල ජාතකය පතනම් කරගෙන බුද්තිල කාවේ රචනාාවන්න ගත්ත හැබැයි ඇයිදැයි බුදතිලකාවි කනක රචනාවනි එක පාරටම වැැත්තැවේ හාමුදුරට නිගන් ලයි් එක පත්තුුණනාගේ පාරට මොක්හරි අදහසක් කඇල්ලා ගුත්තිල කාව රචනා කරාද වැැත්තවේ හාමුදුර නෑ ළමයි ඒකාල සාහිත්‍යගන්ත රචනා කරන්න රාජ්‍යනුග්‍රහ අනිවාරයම තිබියයුතු වුණ රාජ්‍ය ගනුග්‍රහ නතුව තුමතයට සාහිත්‍ය ග්‍රන්ථ රචනා කරන්න බැරි වකාවානත්තම ව කොට් ුග කිය කියන්න එතකොට සලාවත ජයපාල කියලා හිටිය මැති තුමේ සලාවත ජයපාල්ඔ සලාවත ජයපාල කියන මැතිතුමා වැත්තැව හාමුදුරුව හම්බෙන්නැවිල්ල කියනවා ස්වාමීන් වහන්සේ ජාත කතාවක් පදනම් කරගෙන මොකක් හරි ග්‍රන්ථයක් රචනා කරන්නපු කියලා එතකොට දමිනම මේ කාර මුුදර ලාවත ජයපාල ඇවිල්ල ඇත්තාවේ හාමුතුරුවන්ට කිව්හම ජාතක කතාවක් පදනම් කරගෙන මොකක් හරිී ග්‍රන්තයක් රචනා කරන්න කියලා පන්සේ පනස් ජාතක බපුතේම ජාත කතා පන්සේ හලස් හතක් දීම ඒකෙන් නැතත් පූජාවලියෙන් ගන්න පුළුවන් සද්ධර්ම රත්නාාවලියෙන් ගන්න පුළුවන් සධර්මා අංකාරයෙන් ගන්න පුළුවන් බුදසරණයෙන් ගන්න පුළුවන් පුරාතන ද බොහොමයක් ලංතාවේ ඊට කල ලි වෙලා තිබා හැබැයි ඇයි වැත්තේ හාමුදුරුවෝ පන්සේ පනස් ජාතක පොතේ දෙසය හතුලිස් හතර කියන ජාතකය. ගුත්තිර ජාතකයම ගත්තේ තමන්ගේ නිර්මාණය රචනා කරන්න. තමන්ග නිර්මාණය රචනා කරන්න ඇයි වැෑත්තෑවේ හාමුදුරුවෝ. පන්සේ පනස් ජාත පොතේ තින ගුත්්‍රර ජාතකම ගත්තකෙන ප්‍ර්නය එනවා. මංගේකට උත්තරය කියන්න. වෑත්තෑවේ හාමුරුවන් ගුරුවරයා තමයි ොටගම ශ්‍ර රවල් දුරුව හරිද. තොටගම කියනක තියෙන්නේ නුවර පැත්ත පහුකරගෙන කටුකස්තට පහකරගෙන ඔය අම්බ තැන්න ඊට පස්සේ අකුරන ඊට පස්සේ අලබතු ගොඩ ඊට පස්සේ උකුවෙල ඊට පස්ස මාතලයහෙම පහුකරගෙන සීකිරිය පැත්තර දදිී ඔය තමයි තොටගමු කියන පැත්තහ විින්ට ොට ොටකමේ රවු හාමුදුරුව ඩටි කෝට්ටිනතන් කොළමු ප්‍රදේශී දන්න. ඉතිං ඔය මේ තොටගම රවුල හාමුදුරුවන්ගේ ගෝලය තමයි වැෑත්තඇේ හාමුදුරුව. වැත්තවේ හාමුදුරුවන්ටත් ඉතාම ප්‍රමාණත්නක භාෂා සක්‍යතාවක් තිබ්බා තොටගම රවුල හාමුදුරුව තරමට දහරැක දෙර මගේ ශිෂ්‍යයක්කින්නවනන් මට වගේම සිංහල පුළුවන් ඒ විදියට හිතාකනගේෙන ම ම රවු හාදුර කෙලි තනපා මගේ ශිෂ්‍යයක්කින්නනවා ඒයාටත් මට පුළුවන් විහටම සිංහල පුළුවන් කෙ හිතමු ක අපි. ඒ විදිහටම තොටකම රවුල හාමුදුරුවන්ට පුළුවන් ප්‍රමාණයෙන්ම වැත්තෑවේ හාමුදුරුවන්ටත් සිංහල භාෂාව නැත්තම් භාෂාව එවන නිර්මාණ කරණය සාහිත්‍ය සංස්කෘත භාෂාව පාිභාෂාවේ සියල්ල පුළුවන් ඒනිසා එනිසා වැත්තැවේ හාමුදුරුවෝ කෙරෙහි ඉරිෂයාක් බැත්තැවේ හාමුදුරුවන් කෙරෙහි යම් කහකමක් තොටකමේ රහුල් හාමුදුරුවන්ගේ හිතේ තිබ්බා සහ ඒක සමහර අවස්ථාවල දෙලියටාවා එක වැත්තැවේ හාමුරුවට තේරුණ තන්ගේ ගුවරයා තමන්ට ඉරිසියා කරනවා කියලා දැනගත් හම. ඕනිම ශිෂෂේට තඒ ගුරුවරයා ගැන සියුම් ක්‍රෝධයක් ඇතිවෙන ස්වභාවික ලක්‍ෂණයක්. ඒ නිසා සාමාන්‍යෙන් මූලාශ්‍රවල සහ යම්ඥම් පොත්පත්වල සඳහන් වෙනවා වැෑත්තාවේ හාමුදුරුවෝ තොට ගමර ශ්‍ර රහල හාමුදුරුව එක්කරි බා අරිස්ක අ ්‍රෝධය අ අරතිබබ මොකද දෙකටි කියැන. අවශේෂ තරහ පිරිමහන්න තමයි. ඔය ගුත්ල ජාතකය පතනම් කරගත්ත කියලා කෙටිකට හැක චට්ටකට දාලා තින ලබමයි මගේ කනෙක්ෂන ක වලක් නැහ මතනේ එවන කෙන නමනම් පේන්න නැහමට ඒවර කෙන ඉට කෙක්ෂන් තමයි චිකර නොන මගේ පැත්න කිසිම ගටලුවක් නහ ම සිිගලි ක ම ති එම කාගගේ ෙඩික හන කරනල ට ඔක්්ක ලොන් කරනකට සහට හර න ඉති කොහොම හරි දැන්වය ඕක තමයි ඇත්තඇවේ හාමුදුරුවෝ ගුත්තිල ජාතක පදනම්රගත් තමන්ගේ නිර්වාණයයට නැත තර ජාතක් කතා යනකට ගුත්තිල ජතක පදනම්රන්න වශනයන ඉත මහිතන ෝක ගලට ටකර හ හම්බේ ඇතිකර කතා විස්කල සස ර ර දුන්න හොදයි කියන දීල නැත්තයි ක මගේ ප්‍රශ්නක් නවී ඉතින් කොහොම හරි වැත්තැේ හාමුදුරුව තමන්ගේ නිර්මාණය රචනා කරනවා එතකොට මේ නිර්මාණය ඇතුරේ ළමයි එකක විදිහගේ විරිත් තිෙනවා ඒ විරීත් පිබඳ අපි පස්සෙ සාකච්ඡා කරමු මම දැන් කතා කරන්න බලාපොරොත්තුඉන්නා බුද්ධල කාව සම්බන්ධයෙන් අපි කතා කරගෙන කිටික කතා කරගෙන එකික ඉස්සරහටයක් මංගවත් ජාත කතාක්නෑ මාත්ම ෆෝන්න කින්තම යොගලට මේක පෙන්න්නන්න. අපි හැමෝම තමන්ගේ අච්චුපත ළඟටගන්නඩ අච්චුපත ලඟට අරගෙන අපි පාඩම කතා කරගෙන ඉස්සරහටයක් හරි දැන් වොනු බරන්න වැඩි ගුත්තිල ඇදුරු සඳ වීනා වයන ලෙස ඉඳ පසෙක පණවන ලද සුදුසු අස්නක ගොසින් උන් සඳ ගුත්තිල ඇදුරු සඳ වීනාවයන ලෙස ඉඳ පසෙක පණවන ලද සුදුසු අශනක ගොසින් උන් සඳ කවිය සම්පූර තේරුම කතා කරන්න කලින් මම් මේක මේ සඳ කියන පදේ චු්ක් අලගන්න මොකද පදදි සඳ තැම් මෙන්න බලන්න වැඩ. දැ ළමයි සිංහල භාෂාව තියන හරි සිංහල භහෂාව තියන බහුවර්ත පදයක් තමයි මේ සඳ කියන පදේ සිංහල භාෂාව ති බහුවර්ත පදයක්තමයි මේ සඳ කියන පදය අපිට සඳ කියල කියන්න පුළුවන් උතුමා කියන අදහස උතුමා කිය කියනවා සඳට හිමි සඳ කියන එක එමනත් ස්වාමයාකෙන අදහස ගන්න පුළුවන් ස්සාමි පුරුෂය ස්වාමයා කියෙන් අදහස ගන්නත් පුළුව. එහමනැත්තං සුප්‍රකට මාර්තය තමයිමකක්ද චන්ද්‍රයා එහමනැත්තං හඳ හඳ චන්ද්‍රයා එහෙමනැත්තං හඳ කියලා කියනවා අපි සඳට අනි පැත්තට අපි කියනව ලමයි. සඳට කාලය කියලා. කොම්දස කාලය කිය කිය ඔ කාලය කියල කියනවා. එස් සඳ අප මහා බුදුරජාණන් වහන්සේ අඟුල්මල් තර කෙරෙහි. පහලවුණු මහා කොළුණු සම සිතින් කිලමිෙන එසඳ එසන්ද කියන එකේ එයන්න අයිංකරට ප සිතරවෙන්නේ සඳන එන ළමයි සඳ කිය කියෙන කාලය එසඳ කිව්හම ඒ කාලය කියන අදහස් දමයිහින්නේ. එන සඳ කියන බහුවරත පදයක් කියල ොලන දැන් තේරෙනවා අපි කවිිය සම්පූර් නර්ථය ගත්තොත්හෙම ගුත්තිල ඇදුරු සඳ වීනාවායන ලෙසඉද පසක පනමන ලද සුදුසු අස්නක ගොසින් උන් සඳ මෙන්න බලන්න වැඩි දැන්. බන්න මේ තුම් ඉන්න එක දැ මෙන්න තිීනළමයි රජ සබාව හරිද ඔන්න තියෙනවා රාජ සබාව හරිද මෙන්න තින රජ සබාව මමක දුු්ට කැඳගන්නවා කොට තු තින රජ සබාග ලත කාග ස්කන එක ඇනවා එකයින් කරන්න නත්තංහම පාඩමට බාදයි හරි ස්කීන කතපතකාන්න පාලමයි දැං ඔන්න මේ තියන රජ සභව රාජ සභහාව මැද්ද ඉන්නවා හරිද රාජ සබා මද රාආසනනිි ියැක කලේ තන්න පාමික පුටත්ක්ටිතනක රි රාජ සභහාව මැද්ද ඉන්නවා කෞද ඉස්සරහම ආසනේ රජතුමා රජතුමා තමා ඉන්න ඉස්සරහ ආසනය ඔන්න කකිින් ඉන්නවා. ඔන්න ඉන්නවා රාජ සභහාවේ ඉස්සරහම ආසනය. දැම්මකතිගෙන ගුත්තිල ඇදුරු සඳ වීනාවයන ලෙස ඉඩ ගුත්තිල ඇදුරු සද ගුත්තිල කියන ආචාර්යවරයා වීනාවයන ලෙස වීනාවාදනය කරන්න පස්සෙක පනවල් ලද රජතුමාගේ ආසයට ස්සර හැඟිඉන්න බැකාටවත් ඔන්න දැ මේ පැත්තෙන් ඉන්නවා කවුද ලමයි ගුත්තිල ඔන්න මේ පැත්තෙන් ඉවා කවුද ගත්තිල මේයාගේ ඇත තියෙන වීනාවකිල හිතන්න කක නි කවද දෙෙන ගුතිල හරිද එ ආසනක වාටලා තමන් වීනාවත් අතේතියාගෙනඉන්න ද ඊට පස්සේ පසෙක පණවන ලද සුදුසු අස්නෙක ගොසින් උන් සඳන්න පලවෙනි කවි හරිද රාජ සභාවවතියන රාසභාව රජතුමායිෝ රජතුමාලට පැත්තකින් රජතුමාගේ ආසනයටට පැත්තකින් කවදින්නේ ගුත්තිල ආචාරවරයා දෙවැනි කවිිය. නොදැනම තමා බල සබේට අවුත් නොපැකිල ලැඳ රද පදකමල දෙසෙක මූසිලයාද උන් කල මොකදිගන්නේ නොදැනම තමා බල සබේට අවුත් නොපැකිල වැඳ රද පද කමල මොකති ගැන්දන්නද ඉන්න බලන්නක වැඩි බැද කෝමගේ සිංහල ෆොන් එක මිනි තොත්කින්න? ද රද පදමල බැඳ රද පදකමල. මේ බල වැද රද පදකමල ඕක විස්තර කොටුත් මෙන්න මෙහෙම. රද කියල කියලවයි රජතුමා. රජතුමාගේ පදකමල මේ රූපකයක්. පාද කියන නෙළුම්මල් පාද සමාන වෙනවා නෙළුම්මල් වලට. කියන්නේ රජතුමාගේ පාද කියන නෙලුම් පත්ම රජතුමාගේ පාද කියන පත්මය වැඳනමස්කාර කලවෙනි වැද රද පදකමල කියන්නේ එකයි. රජතුමාගේ පාද කියන නෙලුම්මල් වන්දනාමාන කරලා මොකක්ද කියන්න. නොදැනම තමා බල සපේට අවුත් නොපැකිල වැඳ රද පදකමල දෙසක මූසිලයාද උන්කල ඕන්නද මේ පැත්තෙන් අප අඳනවා කවදලමයි මේ පැත්තෙන් අඳන අපි මූසිලල් ඔන්න මේ පැත්තින්න කවුද මූසිල. ඇත්තින්න යාගේ වීනාවත් අතේතියාගෙන ඔන්නේ ඇත්තින්න මේ පැත්තින්න කවුදහෙන මෝසිද. ඔන්න දැන් සීන එක අපට මවල් ඉවරයි සීනෙ කියලකන්න දර්ශනය. දර්ශනය මවල ඉවරයි කවද බෑත්තැව හාමුරුව. හරිද ෑත්තැක හාමුරුව අපිට ඒ අවස්ථාව මවල ඉවරයි. දැ මේ බලන්නක දැන් රජතුමා ඉන්නවා. රජතුමාට ඉස්සෙල්ලා ආචාර කරලා වීනාවාරකෙන පැත්තකින් ඇවිල්ලිවා කවුද ගුත්තිලාචාරවරයා ඒවගේම නොදැනම තමා බල සබේට අවුත් නොපැකිල සභාවට කිසිම බයක් නැතුව මෙන්න මේ මිස්සරහට ඇවිදිගෙනවා කවද ස්තරට ඇවිගෙනවා කවුද මුසිල ඇවිල්ල මෙතරින්න්න රජතුමා රජතුමාගේ පාද කියන නෙළුම්මල් ටික මැඳලා මේ පැත්තර ගිහිල්ලා ඉන්නවාකවද මුසිල් ඔන්න දෑ මුසිල තමයි මෙතරන හරි පිලන් කැවිදයම් බල මොදයනෙ. සිදුවේමයි වෙසෙස මහබෝ සතුන් අදහස ඉන් සුරපුරෙන් බැස අවුත් බෝ සත්හු දිනවන ලෙස සාමාන්‍යෙන් ඕගොල්ලෝ ඉස්සර කාටුන් බල්ලති නොනේ කාටුන් ත තමත් බල්ලති සහරු හරි බෙන්න්ටෙන් හරි සූර පප්ප හරි නැතංසරගියාවයි අපි පෝඩි කාලෙදයා හයිල්ලෑන්ඩ් හරි මොනවා හරි මොකක්හරි කාටුන් එකක් බල ලතින ඕොගොල්ලො මුූසල් කියෙන නමත් ඔ මුසලිගය නම. එතකොට ඒ කාටුන් එකේ සාමාන්‍යයෙන් දිනන්නේ කවුද. බෙන්ටෙන් වගේ කාටුන් කනම් අනිවාරයෙන්ම දිනන්නේ බෙන්ටෙන් සුරපප්ප වගේ කාටුන් එක කනම් අනිවාරයම දිනන්නේ කවුද පප්ප ගමන්න පප්පල ටික. ඒ වගේ අනිවාරයෙන්ම ජාතක කතාාව කනල් ලමයි ජයග්‍රහණය කරන්ඩෝනී අනිවාරයම ජාත කතාව කනම් ජයග්‍රහණය කර්ඩෝනී කවුද බෝධි සත්ව චරිත අනිවාරයම ජාතක් කතාව කරන ජයග්‍රහණය කරන්න ඕනනි කවුද බෝධි සත්ව චරිතය දැන් අපට කියන මොකක්ද සිදුවේමයි වෙසෙස මහබෝසතුන් අදහස අනිවාරයෙන්ම මහබෝෂතාාණන් වහන්සේගේ අදහස්තම ඉෂ්ට වෙන්ඩුව මහ බෝසතාාණන් වහන්සේගේ අදහස ෂස්ටවැඩ උන්නා ගුත්තිලගෙනුයි මුූස් ලගෙනුයි බෝධි සත්ව චරිතය කවුදර. මට මේක මේ උගන් අදී හැම දාමළම හිනායනවා මංචුඩි කතාවක් කියන්නකු දවසක් මම තික කසනී බත්ලා ැ මේ අවුද්ධ කමාරක් විතර තිම කතාවට මම නිදී රෑ නිදී පාන්දර එට විතරමට කෝල්ලැක සාමාන්‍යය මම වගේ ජංගමුතුරකතනය ක්‍රියාවවිර හිත කරන්නේ නැහැ මොකද මේ හිටපු ගමන් හදි තත් උදාවන නිසා මේ මේ සාමානය මගේ පුරද්ක් තර ංමුතුරගතනම හමද හමලි ඔොන්ගේ මේ මට කොෝල්ලැෙන පාන්දර එකට විතර බලද්දී මම නම කියන්න ඔවගුට නමකිකුත් දන්නවා. ඒනිසා මේ සිංහල ගරුවරේ ගොඩ කොල පැත්ති පටියෂන් කරන ඇමබිලිටිය පැත්ත ටෂන් න පෙල්ල න් න . එතකොට මේ මම මම දන්න නැහැ යා කියලාම කියෙනෙක් මම සේවකරම නැති නම්බරින් මට කෝල්ලකාවේ ආසකර පුගමන් කිව්වා මේ දිර්ශාන් මල්ලීත කතා කරන්න කලපු. සාමාන්්‍යින් දිර්ශාන් මල්ලිද කියලා හනුවන මව දන්නෙනෙක්නේ ිවෂන් එකට මට කොය කියෙන ඇත්තා මල්ලිග. ම දන්න කියෙන මංකෝ ඔූ කෞද මේ කියලා පස නිදිතිදි කියලා මට කියන්න තුන මේ නිදාගන්නතු මේ වෙලාවට භාවනා කරන්නේ නැහැ නිදාගෙන තමයි ඉන්න කියන්නෙගේ ලබ තිින් න්න නෑන් ලමයි කවද කියලා එන්න මංක ඔහු නිදිදය කියන්න කියලා පසේ මංමේස කියලා හිස්තනක් තිබගෙන මම මේ මෙයා කියන සය තමයි කතා කරන්න කියෙ ෝමනම කියන්නේ ඉතිං මේ මංකෝ කියන්න කිය මල්ලි මේ මංම මේ හැන් බිල්ල එකක් කතනක මං ගඉන්නේ ට කියන්න කොමල්ලි මේ ගුත්තිලගෙනවයි මුසිලගනයි බෝධ සත්්‍ය චරිතක කෞද්ද කියර. ළමයි සිංහලෝගන පොල්ගාන ගත්තිල කවද මුූසිි කවද කියලදන්න පොගමද සිංහල ගන්න ොට හරි ඒග බෝධි සත් චරිත කවද කියවා දන්නේ හම මත්තර ේෂ්ට කරුවරේ මගෙන් කතා කලහන පාන්දර එකට විතර මේ බෝධි සත්ව චරිතකවද කිය ගුත්තලගෙනේ මුූසලගෙන බස ම කිව් මේ ගුත්තිල තමයි බෝධි සත්්‍ය චරිතය මුූසිල් තමයි බෝධ සත්ත නොල චරිතය මේ කියලා. ති මට හැමදාමේ වේ අස්ථ පන්ති ගන්නද මේ හැමදාමට හිනායන ඔයි කතන්දර ොතක් කියලා ති ඒම ගුරුත් තින්නවා ඒගුරුරුන්ගෙනම් ගනගන්න ළමයිනුත් තින්නවා ඇති ලමයිට බුත්සාරණ දමීට.කෝමාරි දැන් සිදුවේමයි වෙසෙස මහ බෝ සතුන් නදහස ඉන් සුරපුරෙන් බැස අවුත් බෝ සත්හු දිනවල ෙස දැන් මේ බලන්නකෝ දැන් ඔන්න රජතුමා ඉන්නවා බුද්තලින්න මූස ඉන්නවා දැන් කියනවා ෝසත චරිතය ඉගැනෙ ගුත්තිල ගුත්තිලලා ධිෂ්ඨාන කරගින්වා ජෑග්‍රහණය කරන්න එයාගේ ජයග්‍රහණය තහවුරු කරන ලමයි ඇවිල්ල ඉන්නවා මේ තියෙන්නේ රජ සබා උඩතින අහසකිලි තන්නකු ඔන්න මේටිකට ඇවිල්ල ඉන්නවා ළමයි කෞුද. ඉන් සුර පුරෙන් බැස දි්‍යලෝකෙන්නපු දි්‍ය අංගනාවටික් සහ දෙවියෝටිකක් ඇවිල්ලලා ඉන්නවා කවරු දිනවඩද ගුත්තිල කියෙනා ආචාර්වරයව දිනවඩ ොකද එයා තමයි මේ කතාව බෝධ සත්්‍ය චරිතය සිද වේමයි සෙස මහබෝ සතුන් අදහස විශේෂයම මහබෝසතාාන වොහන්සේගේ අදහස ඉෂ්ටවෙන නිසා සුරපපුරෙන් බැහැලෑ ඇවිල් ඉන්නවාඩු කවද බෝධ සත්්ච චටතේහෙවත් ගුත්තිලවදින වන්නඩ දිවලෝකෙන් කටිය විලල්ින් නොඩේ ඉන්නද ම රතුපාන රතුපාඩ මකල ලෝග කට. ඉතින් දන්වන්න දැන් ම්පර් දධියමි ත් ගැක ැ ක රජතු ගැකිව ද ගැනකිව දිදව ලෝකෙන් ආපය ගැකිව දැන් දිව ලොක පය වන්නණ කරන. කැරමිනි බරනරැස්. රසින් සර සෑ උස්වා හස් ඔන්න අනුපරාසි ඔහුගේ නොපිට. සුරන් සහ සහ සැස් නොකර සිටේ අහස්කුස්හිස්. කැරමිනි බරණරැස්, රසින් සුර සැව හස් සුරන් ස සහ සැස්, නොකර සිටේ හස් කුස් හිස්. දැන් කැරමිනි බරණ රැස්. කියෙනමොුණද. ඒ දිද්‍යලෝකෙන් ආපු කට්ටියගේ අතේ පයේ කන්වල නය එහෙම දාගෙනින් ඔලු මැනික් ආබරන මිනි බන මැනික්වලින් මැනික් ඔබවල හදපු ආබරණ. කැර මිනි බරණ රැස් රසින් සුරසැව් සුවහස් සුවහසක් එකනේ ඒ ගොල්ලු දි්‍යලෝකයෙන් රාජසභාවට ආවහම ඉරව් පටුව ඒගොල්ලන්ගේ ආබරණ ටිකට සාමාන්‍යෙන් ආභරණකට ඉරව් වවැන්හමේ ආබරණ දිරිසෙන්න්නන පටන්ගන්නවා. ඒනිසා කියනවා. ර මිනි බරණ රැස් රසින් රශ්මීන් එලියෙන් ආලෝකෙන් රසින් සුර සැව් වහස් සුරන් සහ සහ සැස් සුරන් සහ සහ සැස් සුරන් කියල කියන ළමයි සුරයන් කිය අදහ සමාඟක කියල පෙන්න්න. සුරයන් කියන එකෙන් තමයි ළමයිේ සුරන් කියන එක අරගෙන දීම. සුර සහ සසුල් කෙලෙ කොට සැකිව ගොල්ලමි දිවලෝක එතකොට ළමයි සුර කියල කියන්නේ යහපත් දේව කොට්ටාසේකට අසුරයන් කියලගෙන යපත් දේව කොට්ටාසේකරෝ දේව කතාවල හෙම සඳන්නනවා ශක්ක්‍රයඇ කියලලා අසුරයොත් එක් හෙම දකරා කියලා. එතකොට මේවිලින් සර සුර කියලගෙන යහපත් අයි. සුරන් සුරන් කලෙන දිව්‍යලෝක ඉන්න කට්ටිය සුරන් සහ ස සහ සැස් කියන කාඩද. මේකම සමාසුගන්දේ උගන්න කියලා දවදීනවා. සහ සැස් කියන්නේ කාර්ඩලු. සහසැස්. සහ සැස් මේ අපි දෙකට කැඩුවොත්න සහස් ධන ඇස් ඇ දාහක් තියන කෙනට තමයි සහ සැස් කියන්නේ සහ සැස් කියල කියලමයි ශක්‍රයට එහනම් මේ දෙවිවරු සෙට්ටකත්ත එක් ඒ ගොල්ලන්ගේ හෙත් ඇවිල්ල ඉන්නවා ඒගුල්න්ගේ කැප්ටන් අයිල්ලඉන්නවා කවුද කැප්ටන් ශක්‍රයා ශක්‍රයඇත්ක්ේ යගේ සහිනාවයාගේ ගැන්සිය තමයි ඇවිල්ලඉන්නේ. කව දින වන්නට කුත්ල දිවවා. නොකර සිටි ඒ හස් කුසිස්. රජස බාඩය ඉහරැතින අහස අතුරු සිදුරු නැතිවවිට පිරිලයින්වාලු කෞුද සුරන් සහ 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 සෑස් ප්‍රමුක දිව්වසේනාව. තින් දැන්ගොන්න පස්සනිිකාවිය අදබි පහලෝස්සනි කව දක්වා කතා කරන්න බලාපොරොත්තුව නවා. දෙදනම ඉන්ද දෙපිට සෞසත සතන් තුටුකොට සුර ගඳබුණ ලෙසට පටන් ගෙන වෙන ගායනාවට දැන්වන්න දෙන්න මේ ඇවිලනි වීනාවාදන තරගේයකටනේ මංමෝගේ ය ුම් කතාව චුක්්ක කගර කිෙලිද මූසිල ඉල්ලනවා මම් මේක දීර්ග වෂයෙන් කැන්න මෙමන් ලඟම කතාාවමම කියනු රජතුමානෙ රාජ සභාවට ආවට පස්සේ රජතුමාගේ වී නිලලත් වීනාවාදකයා තමයි ගුත්ති ල කිය ලගන්න හැබැයි ගුත්තිල තරමට වීනාවාදනය කරන්න පුලන් කෙනෙ තමයි කවුද මස්ලිග ඊට පස්සේ මුූසිිලමකද කරේ මුසල ගවා හරි මත් රජ සභා වීනාවාදනය කරලා පෙන්න්නන්නම් හැබැයි මගේ ගුරුවරෑවෙච්ච ගුත්තිලට දෙන තරම් පඩියක් ගුත්තලට දෙන තරම් වැටුපක් සමවැටුපක් මටත් කෝන කිය රජතුමා කිව්වා මට දෙන්නටම සම වැටුක් දෙන්න බෑ එහෙනම් අපි දෙන්නගේ වීනාවාදන තර ගැත්තීම වීනාවාදන තරගෙන් දිනකිෙනාට ම වැඩිපුර වැටක් දෙනවා කියෙ කිව ඕක තමයි තරඟගට පසුබිමචි කරාව. එතකොට දැන්වන්න දැන් ඒ වීනවදන තරගේ තමයි පටන්ගන්න හදන ගුත්තිල විලින්න මුූසලිනට තරන්කරෝදන්න ෙලින්න ගුත්ල දිිනට ගුත්තලක ොට් එකට ගුත්තලට චිය කරන්න දාහරනැ තිට ්‍රීම්ස්ටාවේවා හිරෂටාවේවා සුපර්ස්ටාවේවා ඔයි ස්ටීන්ඒවා දිනවන්න එනනි පිරිිසක් බෝඩ් දුක්සගෙන ටීෂර්ට ඇඳ නිනවනි ඒ වගේ ගුත්තලට පොට් කර ැවිලි කවුද සක්ක්‍රය ප්‍රමුික දීවසේ නාව. ඉතිං ඔන්න දෙදනම ඉන්ද දෙපිට දෙන්න දෙැත්තිදක ඔන්න මදැ ගනට ගන්ට ඇදර දන දෙදන්නන ඉන්ද දෙපිට දෙන්න දෙැපැත්තිවා සෞ සත සතන් තුටුකොට සේල්ලු ජනතාවගේ සිත් සතුටු කරමින් සෞ් සත සතන් තුටුකොට සුර ගඳ බුුණ ලෙසට මොකද ගධ බුුණ කියඒ බල ගධ බුන් ළමයි ගඳ බුන් කල කියන්නේ ගධ බුන් කියල කියෙනක තිෙරු මයි ගාන්ධර්ව කියන. ගාන්ධර්ප කියෙනෙ තමයි ගදපුන් කියෙනෙකෙ තේරම. ගදපුන් කෙනෙකෙ තේරම ගන් ධර්ව. එතකොට ළමයි ගාන්ධර්ව කියන කාටද. පණඩි වD අමරදේව සූරීන්ටත් කිව්වා මේ හෙළේ මහා ගාන්ධර්වය කියලා. ළමයි ගාන්ධර්වය කියෙ කෙන්නේ ශක්‍රයයාගේ වීනාවාද කියයට. ශක්‍රය දිවිලෝකන්න ප්‍රධානයනේ එයාටත් ඉන්නවා වීනාවාදකේ. එයා අපි කියවා පංචසික කියලා පන්සලු කියල කියෙන හැට එන්. ගාන් ධර්ම කියල කියන්නේ ළමයි දිවව්‍යලෝකීඉන්න වීනාවාද කියට කියනම් මොකදද දෙන්න දෙපැත්තේ එඳගැෙන සියලුම ජනතාවගේ එසිත් සතුටු කරමින් සුර ගඳපුුල්ලසට සුර දිවලෝකේ ඳපුන් දි්‍යලෝකය ඉන්න ගාන් ධර්වයා විදිහයට පටන් ගෙන වෙන ගායනාාවට දෙන්නත් එක් මොකද කරේ ලමයි දෙන්නත් එක්ක තමන්ගේ වීනාවාදනය ඉදිරිපත් කරන්න පාටාන් ගත්තාකර තමයි කියන්න. ලමයි මගේ ටන ෙර ළඟ ම නගලට ඇඩ් නට වෙලාවාගගේ. ஸ்ீங்க ீ குது தா ெட்டக்கதா கட்டி கும். வட்ட . அப்ப லிங்கதா. அ அங்க.